ඒකම මට පේනවා ඔබ පළඳගෙන සිටින තාම ලස්සන තවත් චින්නයක් මේ ලැබුණ අවස්ථාව මොකද්ද මේ රන් නෙළුම් මල මේ මට 1975 දී ගීත දහසක් භාෂා පහකින් තටිගත කිරීම සඳහා චිත්‍රපටි 100ක පසුගිය ගීත ගායනා කිරීම වෙනුවෙන් කොළඹ කලාකාවේ මට මේ රන් නෙළුම් මල ප්‍රදානය කෙරුවා මේ තියෙන්නේ ඒ සඳහා මේ ජනාධිපති විලියම් ගොබල්ලා උතුමාණන් රජගෙදරට කැඳවලා මට ඒ සඳහා තේපැන් සංග්‍රහයක් දීලා උපහාර දැක්වුවා මං ඔබෙන් දැන් කැමති ප්‍රශ්නයක් ඇසීමේ බයිලා සංගීතය පිළිබඳව මේ සංගීත සම්ප්‍රදාය පිළිබඳව විවේචනය කරන ඇතැම් අය කියන කාරණා තමයි ඔය සංගීතයට ඇතුළත් කරන වචන ප්‍රබන්ධ බොහෝ දුරට එයින් දක්වන්නේ විනෝදයෙන් ඉඳ අද හොඳට කාලා බීලා ඉන්නේ හිට මොක්කුණත් කමක් නැහැ ඔන්න ඔයාගේ තේමාවන් කියලා මොකද මේ පිළිබඳව මේස් දන්න අදහස දැන් මට කියන්න පුළුවන් තරංග බයිලා කරුවෙක් වශයෙන් මම ඒ කාලේ තරංග බයිලා වලට ගියා ඒ තරංග බයිලා වලදී දැන් අපිට සමහර දවස්වල සිද්ධ වෙනවා වෙසක් දිනේක බයිලා තරංගයක් තියෙනවා ඒ වෙසක් දිනේ කියන්නේ පොය දානමේ ඉතින් තුන්වෙනි වෙසක් දිනේදී බයිලා තරංගයක් තියෙන ඉතින් එතනදී අපිට කියන්න සිද්ධ වෙනවා බුදු ගුණ දැන් මම කියලා දෙනවා ඉතිබිසෝ ගාතාව ඉතිබිසෝ භගවා කියන්නේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අරහණම් වනසේක ඉතින් මම කියනවා පරහට දක්වා නිති ප්‍රේම ගෙරහූ පාපෙට නිදරම් තරහ ක්‍රෝධ නැසූසවම අරහමු නිදු වඳින්නෙම නිම්මා නැති සතට ප්‍රෙමින් රන් සුභ සබ කෙරුවායින් පෙන්නා දුන් එමග නිවන් සම්මා මුනි වඳිනෙමම මේ ඉතිබිසෝ ගාතයි ගුණ නමේ කියාගෙන නේද භක්ති රසයෙන් යුක්ත ඒ මම තරඟ බයිලා කරන කාලෙදී ඒ තිබුණු ඒ ලස්සන පදමාලාවල සමහරට මේ ගීත වලට අලුත් මේ බයිලා ගීත වලට සමහර පදමාලාවල් දාලා තිනවා ඒවා එච්චර ඔබින්නේ නැහැ නමුත් අපි කරලා නැහැ නරක පදමාලාවල් ඇඟලේ පාතුපු බයිලා තරඟ අවුරුදු 20කට 30කට කලින් නැත්නම් ඊටත් කලින් මං හිතන්නේ ඒවා දැන් එච්චරම ප්‍රචලිත නැති මොකද එතරම් ජනප්‍රිය නැති නිසාද එහෙම නැත්නම් වෙනින් සමාජීය ප්‍රශ්න හින්දාද නෑ දැන් අලුත් ක්‍රම ඇවිල්ලා තියෙනවනේ දැන් මම මගේ පළවෙනි ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තේ මම ජේ සත්‍යදාස විසරද ජේ සත්‍යදාස මහත්මයාගෙන් ඒ අතරතුරේ මම බයිලා සංගීතයේ W විල්බර්ට් ෆොන්සේකා W ජයතිස්ස ඒ මහන්තුරුගෙන් ඉගෙන ගත්තේ ඒ ගීත ඒ ශාස්ත්‍රීය සංගීතයත් බයිලා සංගීතයත් මිශ්‍ර කළා අදට උචිත අදට ඔබින විදිය ගීත ක්‍රමයක් තමයි මාළගිරි හලෝ ගර්ල් ඔය මේ බෝල බෝල මැටි ඒ වෙලෙ ගීත ක්‍රමයේ ඇති කෙරුවේ අද ජනප්‍රිය එක තමයි ඔබ දැන් මතක් කරා මේ මාළගිරි ගීතය සමහර දෙනෙක් මම අහගෙන තියෙනවා මේ මාළගිරි ගීතය පිළිබඳව අපි දන්නවා දැන් මඩකළු ප්‍රදේශයේ ඉන්න බව පෘතුගීසිකෙන් පැවතෙන එක් පිරිසක් බොහෝ දුරට ලාංකික කරුණ වලින් ඈත් වෙලා හුඟක් ඒ පෘතුගීසි සිරිත්‍රි තාමත් අනුගමනය කරන පිරිසක් ඒ අය ගායනා කරන ගීයක් කියලා මේක ඒකත් තියෙන තනුව විශේෂයෙන්ම මේ මාළගිරි ගීතයේ තනුවත් මගේ පදමාලාවත් මගේ මේක පිලිප්ස් විලංගදීර මම වැටටිගත කළේ මගෙන් පස්සේ තමයි ඒගොල්ලෝ මේකට පෘතුගීසි වචන දාගෙන මේක යොදාගත්ත මම හිතනවා සුනිලාර්ගත මහත්මයාගේ පොතේ තියෙනවා ඒගොල්ලෝ පිළිඅරගෙන තියෙනවා සමහර අපේ ගීතවලට ඒගොල්ලෝ සිංහල ඒගොල්ලන්ගේ වචන දාගත්තා කියලා. අද අපිට මේ ගීතය තාපුවනි අසන්න පුළුවන් මම හිතන්නේ. මම හිතනවා මේ ගීතේ මම මේ අද වටසරාණන් ප්‍රචාරය වෙයි. දේශීය සංගීතයේට බයිලා සම්ප්‍රදාය කෙතරම් දුරට තර්ජනයක්ද? මම හිතන්නේ කිසිම තර්ජනයක් කියලා. බයිලා සංගීතය කියන්නේ වෙනම දෙයක්. දේශීය සංගීතය වෙනම දෙයක්. ඉතින් දෙකටම ජීවත් වෙන්න පුළුවන්. ලෝකයේ හැමදේම ඒ වගේ සංගීත ක්‍රම තියෙනවා. ඉන්දියාවේ බැලුවොත් පොප් සංගීතය තියෙනවා. බයිලා සංගීතය කියන පොප් සංගීත ක්‍රමයේ අලුත් විදිහයි දිලා තියෙනවා. හොඳයි මේ සත්‍යචම් සතුටේ මේ කරුණ ඔබ සමග සාකච්ඡා කිරීම ගැන අපි විශ්වාස කරන අද ඔබේ ගීත ඔබේ රසකෙන්නේ තම උනකමින් සම්බන්ධය කියලා. හොඳයි.